හරි ඔන්නම හතරවෙනි එක බෝඩ් එකේ දැම්මා දැන් මේකේ තියෙන්නේ underline the most suitable word to fill each blank ඒ කියන්නේ දැන් මෙතන sorry මේ වචන තුනක් දීලා තිනවනේ මේ ස්ටෑන්ඩ් ගලපෙන වචනේ සුදුසුම වචන යටින් ඉරකටින් කියලා තමයි කියන්නේ ඉතින් මේකේ පළවෙනි එක කරලා තිනවා මෙතන u කියලා එකට underline කරලා තියෙනවා හරි එතකොට මෙතෙන් තිනවන u ඔය එතකොට එක අපිට ඕනේ නැණ එකත් අල්ලලා ඊට පස්සේ අපිට සෙට් අපිට තියෙන මෙතින් ගන්න ඊළඟ වාක්‍යෙදී හරි එතකොට බලමු them කියන්නේ ඔවුන්ට දී කියන්නේ ඔවුන් දෙයා කියන්නේ ඔවුන්ගේ හරි දැන් මෙතන සතෙක් ගැන නිසා මෙතන ගන්නෙ ඔවුන්ගේ උගේ හිම වචන ඒ අර්ථය තමයි ගන්න ඕනේ නැත්නම් ඔවුන්ගේ නැත්නම් උගේනේ උගේ උන්ට උගේ උන්ගේ එහෙමයි උන්ට උගේ උන්ට උගේ සහ උන්ගේ තේරුණානේ හරි එතකොට ආ ප්ලේෆුල් බුද්ධිමත් playful intelligent and loving animals ඒ කට්ටිය සෙල්ලක්කාරයි බුද්ධිමත් සහ ආදරණීය සත්තුලු කවුද මේ හූසෝනේ ආහෙනම් උන්නේ එහෙනම් මෙතන ඉන්න ඕනේ දේ දේ ආ playful intelligent and loving animals තේරුණානේ දැන් දෙම් දාන්න බැරි ඔවුන්ට බුද්ධිමත් හා එහෙම ගන්නත් බෑ ඔවුන්ගේ සෙල්ලක්කාරයි බුද්ධිමත් හා ලව් animals ගේ ගන්නත් බෑනේ එතකොට ගැළපෙන වචන එක තමයි දේ කියන්නේ හරි එතකොට ඉතින් ඊළඟ එකට ගියාට පස්සේ catlets කියන්නේ catlets owners ne etakota me owners kiyanne aithikaru kaagida owners no that ithuru tika amathakala dannako owners kiyanne kaw owners kiyanne kaagida aithikare inne etakota kaagida me aithikare un gene ahena poosong gene me aithikaru wenne poosong gene dan pooso athikanna ekkinek mama nam mama me pooso ki aithikare wenone therunan an etakota owners kiyanne aithikare yone an etakota kaage aithikare unda poosong gene ehena deya mokadda දෙයා උන්ගේ තේරුණා එතකොට know that they are happy by අනේ ගැටිය අයිතිකාරයෝ දන්නවලු පූසෝ සතුට ප්‍රකාශ කරන්නේ සතුට පිරිනමන්නේ එක්ක ළඟට ඇවිල්ලා න්‍යාව ගාලා ගෑ ගහලා අර ගි ගොරෝන වගේ එකට කියන්නේ එහෙම හරි ලෙව කාලා හරි ඒක තමයි මේ කියන්නේ rewarding with the loud rumbling කියන්නේ ගොරෝවින් ඕ ලික් කියන්නේ ලෙව කන හොඳා ඒක තේරුණානේ එහෙමනේ අර පූස ළඟට ඇවිල්ලා අර කකුල එහෙම ලෙව ගන්න න්‍යාව න්‍යාව ගා තනන අන්නේ ඒක තමයි මේ වාක්‍යය කියන්නේ. එතකොට happy by rewarding මොකද උද එතකොට them ඔවුන්ට තේරුණානේ මේ 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 සතුට ප්‍රකාශ කරන කාටද? අයිතිකාරයොන්ටනේ. අයිතිකාරයොන්ට එතකොට them කියන්නේ ඔවුන්ටනේ. එහෙනම් අයිතිකාරයන්ට තමයි මේ කට්ටිය මේ දීව ගාලා ළඟට ඇවිල්ලා ඥාව කියලා කකුල තමයි ලැව ගාලා සතුට ප්‍රකාශ සතුට පිරිනමන්නේ අයිතිකාරයන්ට නේද? them fine hari etakota te wakyet hari the cat also has the ability me ability gana hakiya poosontat hakiyawak thiyena etana etoka hakiyawa to be alone for several days at a time me several days at a time gana ekawara dina kihipaya poosonta hakiyawak thiyenawulu ekawara dina kihipaya tanime inne gana meyaage me aithikaru nathuwa ekata vishesha hakiyawak thiyenawulu ekawara dina kihipayak inna me aithikaru ekka nathuwa hari etakota ඒකෙත් මුකුත් අපිට නෑ නිකන් දීලා දෙන්නේ all of these make මෙතන ආපු it මේ it කියන්නේ u its කියන්නේ උගේ මේ its දැන් මේ මෙතන first group එකත් එක්ක is තියෙන මේ it is කියන එක පිටි කරලා මේ it is කියන එක short form එක තමයි මේ තියෙන්නේ හරිද එතකොට අපිට මෙතන it is දාන්න මේක continuous මේ එකේ වාක්‍යයක් නෙවෙයිනේ ඒක තේරුණාද is එක එන පද මේ මුකුත් නෑනේ මෙතන දීලා දෙන්නේ මෙන්න මේ all of these make මෙන්න මේ උඩ කියපු ඒවයි ඔක්කොම එනවලු a lovable animal දැන් මේ මෙන්න මේ උඩ කියපු වගේ දැන් මේ උඩ කියපු ඒ වගේ මේ බුද්ධිමත් කොහොම අපි දැන් කෝසගෙන වර්ණනා කරගෙන ආවනේ අන්න ඒ වගේ මේ කට්ටිය lovable animal කෙනෙක් කියලා එතකොට මේ කාවද මේ lovable animal කෙනෙක් කියලා මේ මේ උඩ කියපෙන් ඔප්පු වෙන්නේ දැන් මේ මේ උඩ කියපු ඒ වගේ ඔප්පු වෙනෝනේ මේ lovable animal කෙනෙක් කියලා මේ ඒකනේ මේ වාක්‍ය කියන්නේ ආයි කව් එතකොට මේ lovable animal වෙන්නේ කවුද? පූසනේ. ආයන මොකද මෙතන උත්තරේ? all of these make it පූසනේ කන. it lovable animal. තේරුණානේ? හරි ඊට පස්සේ අපේ වැඩිව. අනේ තව එකක් තියෙනවා sorry. ancient egyptians appreciated the same things about cat. අනේ පරණි අර ඊජිප්තුවේ ඉඳපු කට්ටියක් අගේ කරාලු ද සේම් තිංස් අපි මේ කියපු ටිකම පූසෝ ගැන අපි දැන් මේ කියපු ටිකම
පරණ දැන් ඒන්ෂන් ඊජිප්තියන්ස්ලාත් අගය කරා මේ අපි දැන් මේ උඩ කියපු ඌසෝග ගැන කරුණු ටිකම එතකොට කැට්ස් වී දැන් අස් කියන්නේ අපිට හරිනේ වී කියන්නේ අපි අව කියන්නේ අපේ එතකොට දැන් මේ අපිනේ මේවා ගැන මේ අපිනේ දැන් මේ වර්තමානයේ මේවා කියන්නේ එතකොට මේවම තමයි අතීතයේ මේ ඊජිප්තුවේ ඉඳපු මේ අර ඊජිප්තියන්ස්ලාත් අගය කළේ එතකොට The then we appreciated the same things about cats today. Then today क्या ना आता है कि ना वर्तमाने अभी की ना देवाल नहीं तो कौन? Cats we today. तेरे नाने ना अभी नहीं है ना we. कि तेरे नाने तो तावा के माने के लिए हुए ना कि तेरे they were the first to keep cat as pets. मैं कि तुरुआ के माने लिए हुए ना कि इस तरह बहुत पुराना तो नहीं सा. मैं ancient Egyptians लालू මුලින්ම ඌසොන්ව සුරතල් සත්තු ලෙස භාවිත කරේ. ඒ කියන්නේ ඇති කරේ. තේරුණානේ? දැන් බලන්න මේකේ අපිට ඕන උනේ මොනවද කිය? මෙන්න මේ වචන තුනේ තියෙන්නේ. මේ බල හැමතැනම තියෙන මෙතන දින්නෙත් මේ වචන සෙට් එකමයි මෙතන දින්නෙත් මේ වචන සෙට් එකමයි මෙතන දින්නෙත් මේ වචන සෙට් එකමයි. මෙන්න මෙතනින් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා මෙතන වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේ වචන තුනේ තේරුම් ටික දැනගත්තා නම් හරිද? මේ දේ කරගන්න තිබ්බනේ. දැන් ඒ තේරෙනවනේ ඒක. හරි එතකොට ඊළඟට තියෙනවා ටෙස්ට් 5 එකේ ඒක නම් මේ මේ ලොකු ගොඩක් තියෙනවනේ මේ ලියන්න මේ මේ ගොඩක් තියෙන නිසා මේක ලියන්න ඉඩ මදි වෙයි බෝඩ් එකේ මම ඒ නිසා මේක කියවලා මේ මෙන්න මේ ටික කරන්න කියවලා කරන්න නැත්තම් මේක ලියන්න අමාරුයි කියලා මට හිතෙනවා يعني ඉඩ මදි වෙයි නැත් චූටර් ලියලත් පේන්නේ නැහනේ ඒ නිසා මේක මම ඊළඟට කරන්නම්කෝ ඒක මේ ලොකුවට බෝඩි ලියන්න බෑ නිසා මම ඉතින් මේක මෙහෙම කියලා දෙන තීරණය කරා හරිද දැන් මේක කියන්නේ read the follow sorry read the text and complete the table given below මෙන්න මේ විස්තරය කියවලා මේ යට තියෙන වගුව පුරවන්නේ කියලා තමයි කියන්නේ first one is done for you මේ පළවෙනි එක කරලලු දැන් මේ මල්ට මේක න රටක් හරිද මල් දැන් මේ වගේ එකක් තියෙද්දි මුලින්ම ඔයාලා කරන්න ඕනේ මේ දීලා දෙන ප්‍රශ්න ටිකක් තියුනේ මේ දින් ප්‍රශ්න ටික කියවන්න මේ ප්‍රශ්න ටික කියවුවට පස්සේ දැන් මේක කියෙව්වට පස්සේ දැන් අපිට හිතමුක කියවන් කියවන් ගියා කියලා. එතකොට ප්‍රශ්න ටික ආපු කියද්දි මේ කියෙව්ව තැන මතක නැහැ. ප්‍රශ්නෙට උත්තරේ තිබ්බ තැන මතක නැහැ. ඒ නිසා මොකද අද මුලින්ම කරන්න ඕන මුලින්ම මේ ප්‍රශ්න කියවන්න. දැන් මෙතන හදන්න the smallest island නේ අහන්නේ. smallest කියන්නේ පොඩිම දූපත. එතකොට මේ දූපතක් කියන්නේ මොකද්ද? මේ ඊට පස්සේ ඒ මොකද්ද කියලා බලමු. දැන් මෙතන තිනවා Malta is a country with three අන්න. දැන් Malta කියන්නේ දූපත් තුනකින් සමන්විත රටක්ලු. They are the island of Malta itself. क्या ने? एक दुपदक Malta के इलाम तमाली हो दूर नानी. हरी द. And the smaller islands of Gozo and Comino. दें. वोडी में island देखा तीनों लोग Gozo साहा Comino की. लाइक एक. दें. मेर तूना टम क्या ने Malta के इलाम एक इंग एक तमाई. एक दुपदक सांपुने Malta के इलाम दूर नानी नीते का Gozo साहा Comino की लाम. The area of the Malta is the. Sorry. The area of the Malta island is 246 square kilometers. ඒ කියන්නේ මේ Malta කියන දූපතේ වර්ග කිලෝමීටර 246ක් තියෙනවලු. While Gozo is 67 square kilometers in area. Comino is only 35 square kilometers. එතකොට මේක මෙහෙම වෙන අතුරු දුරේ Gozo කියන එකේ වර්ග කිලෝමීටර 67ක් තියෙනවලු. Comino කියන දූපතේ වර්ග वर्ग किलोमीटर तीस पहाड़ दिन इतनी मैं आगे अंतुने बैलू हम पासे मोना मुकद्दे पौड़ी में का केले पेन होने मैं तेरे इंग्लिश ने वही दिए ना गाना एक देर ना इतनी आप इंग्लिश हानी पौड़ी में दूर पद तो र पौड़ी में दूर पद क्या ने मुकद्दे Comino is only 35 square kilometers ऐसे कने वर्ग किलोमीटर तीस पहाड़ तीन The number of ethnic groups. The main ethnic groups के लिए का कहूँ मेरा का मैं क्या किया वरना? एक ऐसा करने थी. As the sorry at as at 2019 the population of Malta was 514,564. There are two ethnic groups. अपन यहाँ ethnic groups की याद दिए दिखी ला. है ना की इधर two. इतना मैं की नो two. दें मैं इतना दिन ethnic groups देखा ही की ला. अपन यहाँ की याद दे ना Two. आईट पास है हमारा प्रश्न में the capital city क्या नाम का द आगना करे एक आत्तो हम क्यों गे नहीं आ आने में दी
Valletta is capital of Malta and me Valletta කියන එක තමයි මේ මේ Malta කියන රටේ අගනගරය. එහෙනම් මෙතන උත්තරේ මොකද්ද? Valletta. තේරුණානේ? හරි ලේසි. ලේසි මෙන්න මේ විදිහට හැමදාම දැන් ඊට පස්සේ කර ප්‍රශ්න කරද්දි මේ මේ වගේ එකක් දුන්නාට පස්සේ මේක කියවලා මේක කරන්න. ඊළඟ අහනවා the official language. මේ කට්ටියගේ ප්‍රධාන භාෂාව. එහෙනම් මේ බලන්න. The official අන්න බලන්න. The official and the national language is in the Malta is Maltese and me Maltese කියන එක තමයි මේ කඩෙන් official සහ national කියන language එක. ඒ කියන්නේ ජාතික සහ ප්‍රධානම language එක වෙන්නේ Maltese. එහෙනම් අපෙන් අහන්නේ official language නේ. එහෙනම් ඉතින් ඒකත් මේකමයි නේ නා Maltese. තේරුණානේ? ඒතර අවසානේ හනෝ money used. ඒ කටියේ භාවිත කරන මුදල් වර්ගය මොකද නේ? අපි ලංකාව වෙන රුපියල්. එහෙම එහෙම තියෙනෝනේ. ඒකත් බලමු. The chief products of Malta was potatoes, vegetables, grapes, wheat and barley. Malta is a very important shipping center of the Mediterranean. It is also famous for its architectural sites and festivals. Malta is also a popular film location in its own right. The currency used in Malta and currency කියන්නේ මුදල් used. අපෙන් අහන්නේ භාවිත කරනවානේ මුදල් මොකද්ද කියන්නේ නේද? The currency used in Malta is the euro and ඒ කටිය භාවිත කරන මුදලකවද euro දැක්කනේ ඔන්න ඔච්චරයි කරන් තියෙන්නේ මේ වගේ මේ මුළු ඔක්කොම කියවන්න යන්න එපා අනික බය ඡේදෙට බය වෙන්නත් එපා තේරුණානේ හරි මේ ඊළඟ එක නම් තියෙන්නේ නෝටිස් එකක් ලියන්න කියලා තියෙන the welfare society of your school has planned a program to clean the dengue breeding places in your school අපේ ඉස්කෝලේ ඩෙන්ගු බෝ වෙන ස්ථාන පිරිසිදු කිරීම සඳහා මේ मेकिंग मे 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 मेकअप संविधान कल तीन अनेक अपे यू आर द मोनिटर ऑफ योर क्लास मामलू अपे पांदी मोनिटर एंड योर टीचर आस सॉरी टीचर हैज आस्ड यू टू इनफॉर्म योर क्लास टीचर मटे मे प्रोग्राम अपे अनुवाद कर नोटिस लिया अभी अभी मेक हिता मेके अभी तमए मोनिटर अभी अपे अनीत्याल पांति अनीत्याल मे नोटिस लिया मेके इंक्लूड ला डेट टाइम एक दिन वेलाव प्लेस टू बी क्लीन ऐन अनिवार्य अभी शुद्धक दिन स्थान गेन सह मनोद शुद्धकर उपकरण मेन मे तुन तम मे कड़ती है नो मे इतना सी एल के लखन दिन मेन मे सी कड़ सी के अन्न पोस्ट रुपया नम तिब्बट इतना लखन तुना मेतना लांग्वेज के अभी लीप वाक्य वाले ग्राम हरिना इतना लखन दाकमला मे कड़ लखन बाहकम तेरना फीस हाथ बाल कोई का टेस्ट हाते केवल इतनी मे मेके अहे मेकद रीड द फॉलोइंग टेक्स्ट एंड अंडरलाइन द करेक्ट आंसर इतनी आप अहनो एक प्रश्न दीन अरसे अरकम तम फल प्रश्न हाउ ऑफन डिड द राइटर एंड हिज फैमिली विजिट मे राइटर की मेक मे लिया लिया मेक कौर लियने मेक लिया अन्यात यागे गेदर कट्टियाई कोहम कोहम दहनो ग्रैंड ग्रैंड मार्के आच आचला गिदर यानी मोकी मस सॉरी दवास की सर अद मोन मोन माल काल वल हेम यानी का वादी तो यहाँ तुर उत्तर दिन वनस मंथ वनस इय वन वी मस इकट सर अवृद्ध इकट सर सती इकट सर कि अभी उत्तरे बल मुकोहम दून मुका दी ई स्टील रिमेम्बर हाउ एनसली ई वॉज waiting for our monthly visit to grandma's house and mokak kohomada isin monthly visit ehenam ena mokak uttare once a month ai maas ekata sarayak maas ekata ne me katiya yanne ehenam maas ekata sarayak inn bay ah theruna ne dakkane meka kiyala me kiyadi nikam uttara hambena what did grandpa offer them me offer kiyanne me katiyata deenne mona dahanu giyaata passe idi okak kiyala balama etana uttara da a bowl of soup a glass of milk a bar of chocolate मे अहानी ग्रैंड पा दी मुका दिखे ने दे ग्रैंड माल आचल तम आचल सीय तिन्नी सीय दिन्नी मुका दहनो कटी गीय पुगमा की वाइया ऐस सून ऐस वी गो टू ग्रैंड मास हाउस वी ऑलसो वे टू द किचन आप गेली मैं आने कुछ दया एहे ग्रैंड मा वुड गिव अस दैन ग्रैंड मा दिन्नी मुका वुड गिव अस बर्निंग बोल ऑफ सूप एक उनुनुए सूप कोप्या दिन कटी गी आची And we enjoyed it very much. අපි ඒක හොඳට රස විඳිනවලු. And grandpa මෙන්න සීයා grandpa also would give us a bar of chocolate. අන්න grandpa දිනව මොකද්ද?
give us a bar of chocolate මොකක්ද දෙන්නේ ආ bar of chocolate එතකොට 100 දෙන්නේ chocolate එකක් නේ ආ එහෙනම් මොකක්ද මේ a bowl of soup දෙන්නේ ආච්චිනේ අපිට වැඩක් නේ අපිට ඕන 100 දෙන එකනේ එහෙනම් 100 දෙන bar of chocolate තේරුණානේ where was the antique clock an antique clock එක කොහෙද හනෝ තියෙන්නේ උත්තර දෙන්න high on the wall විත්තියේ උඩ in the kitchen කුස්සියේ on the cabinet cabinet එක උඩ අපි කියලා බලමු just off the kitchen again කුස්සියත් එක්කම was grandmother's living room කුස්සියත් එක්කමලු ආච්චිලාගේ සාලේ තියෙන්නේ high on the wall was an antique අන්න මේ antique clock එක තියෙන්නේ කොහෙද high on the wall එහෙනම් විත්තියේ උඩ තමයි මේ ඇන්ටික් ක්ලොක් එක තියෙන. එහෙනම් අපිට උත්තරේ තියෙන්නේ මේ high on the wall. මේකම තමයි මේ දැක්කනේ. හරි සරලයි. ඉතින් අපෙන් අහනවා eventual in the line 13. දැන් මේ 13 වන පේලියේ තියෙන මේ eventual කියන වචනේ තේරුම මොකක්ද අහනවා. දැන් කොහොද 13 1 2 3 4 5 6 7 8 9 10 11 12 13. අවසාන පේලියනේ. ආ මේ තියෙන පාට කළම මෙන්න මේ වචනේ තේරුම මොකක්ද අහනවා. ඉතින් ඔකේ තේරුම ගන්න නම් මෙහෙමයි. ওই ප්‍රශ්න එකක් අමාරුයි. අපි මෙන්න මේ ඡේද කියවන්න ඕන. බලමු. When the time came to leave grandma's house ගෑන් ආචිලාගේ ගෙදරින් යන්න කාලේ ආවට පස්සේ වීව ඕල්සෝ සැන්ඩ මේ මේ ළමයයි තව කවුරු හරි ඇත්තනේ මේ ළමයට සහෝදරෙක් ඒ දෙන්නට හරිම දුකයිලු වී වුඩ් මිස් ග්‍රෑන්ඩ්මාස් ෆ්‍රෙෂ් ග්ලාස් ඔෆ් මිල්ක් ඉන් ද මෝර්නින් ඇන්ඩ් ග්‍රෑන්ඩ්පාස් ලවුඩ් ලාෆ්ටර් එකට කියනවා අපිට ග්‍රෑන්ඩ්මාගේ උදේ පාන්දර හම් වෙන නැවුම් කිරි එකයි සීයාගේ සින්නහවයි අපිට නැති වෙනුලයි මේ කටි එන්න මේ කටි ගෙදර යන්න නෙහදන්නේ Sometimes we would hide under grandma's great big bed hoping our parents would leave without us. දැන් මේ දෙන්න මේ කට්ටිය ගිහිල්ලා සමහර වෙලාවට ඒ කට්ටිය hide under grandma's great big bed කියන්නේ grandma'ගේ ආච්චිගේ ලොකු ඇඳ යට මේ කට්ටිය හැංගෙනවලු අම්මල මෙයාලව අමතක කරලා යයි කියලා බලාපොරොත්තු වෙන තේරුණා. ඒකට මේ කට්ටියට ආච්චිලා ගෙදරින් නෝනවට අම්මලාට මෙයා මේ කට්ටිය අමතක කරලා යයි කියලා මේ කට්ටිය ආච්චිලා ගෙදරට ගිහින් ආච්චිලා ගෙන්ද යට ගින් හැංගෙනවලු මේ යන්න හදන මොහොතේ මේ ඉතින් කීඩර්ස් අවර් පේරන්ට්ස් වුඩ් ලීව් විතවුට් us eventually they also found us ඉතින් eventually they also found ඒකත් දැන් eventually they also found us වුන් අපි හොයාගත්තලු එතකොට එතකොට මේ යන්න හදන අවසාන මොහොතේ නම් මේ අවසාන මොහොතේ ඒ කට්ටිය අපිව හොයා මේ දෙන්නකින් හැංගිලා ඉන්න ඕනේ එහෙනම් අවසාන මොහොතේ මේ කට්ටියව හොයාගන්න ඕන eventually කියන්නේ අවසාන මොහොතේනේ එහෙනම් මෙතනින් වචන දෙකක් gradually soon can ikmanin no finally අවසාන වශයෙන් තේරුණානේ හරි දැන් මේක කියලා දෙනවා what is the correct order of events which happened at grandma's දැන් මේ ආච්චිලාගේ ගෙදර ඉදදී සිද්ධ වෙච්ච සිදුවීම් වල හරි පෙළ ගැස්ම ඒ කියන්නේ එකක් සිදුවලා අනිත් එක සිදු වෙච්ච විදියට තියෙන ටිකේ හරි පිළිවෙල මොකක්ද අහනවා එකක් තියෙනවා playing in the garage hiding under the grandma's bed eating a bar of chocolate ඉතින් මේ hiding under grandma's bed වෙන්නේ මේ කට්ටිය යන්න හදන මොහොතේනේ අයි මේ කට්ටිය ආච්චිලාගේ දෙන යන්න හදන මොහොතේනේ අම්මලාට අමතක වෙයි කියලා හිතලා මේ කට්ටිය ආච්චිලා ගැඳ යටින් හැංගෙන්නේ ඉතින් අන්න එහෙනම් ඒක අවසානට එන්න ඕනනේ ඒකනේ අවසානටම කරන ක්‍රියාව එහෙනම් ඒක තියෙන්නේ දෙවෙනි එකේනේ අපිට ඒක උළුයි තියාගන්න එතකොට මේ කට්ටිය මුලින්ම කරන්නේ මොකද්ද මුලින්ම කරන්නේ මේ සී ආච්චි දෙන උණු උණු සුප් එක බීලා ඊට පස්සේ සීයා දෙන චොකලට් බාර් එක කනෝනේ ඒක තමයි එකටම කරන ක්‍රියාව එහෙනම් ඒකේ දැන් මෙතන අපිට එකටම කරන්න ක්‍රියාව එක මුලින්ම තියෙන. ඉතින් මුලින්ම තියෙන ආමේදී ඊටින් අ බාර් ඔෆ් චොකලට්. එතකොට අනිවාර්යෙන්ම උත්තරේට එන්නේ මේක හරි මේක හරිනේ. ඉතින් අපි තීරණය කරගත්තා. මෙතනින් තියෙන්නේ මේ මේ මෙතනින් තියෙන්නේ ඉංග්‍රීසි නෙමෙයි මේකේ. මේකෙන් තියෙන්නේ මේ 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 සාමාන්‍ය දෙනීම. අගට එන්නේ මුගට අගට මුලට එන්නේ මොකද කියලා තෝරන්න තියෙන ඉතින්. මුලින්ම කරන්නේ ඊටින් ද බාර් ඔෆ් චොකලට්. අවසානෙට නේ ආච්චිලායි ආච්චිගේ දාසයන් ගිනි ඉතින් ඒක අවසානට කරන්නේ. එහෙනම් ඉතින් දෙවෙනි එක තමයි නිකම් උත්තරේ තේරුණානේ දැන් මේ playing in the garage කියන්නේ මේ මැද්ද තියෙනවා මේ දිනවා and grandma also had a place to play it was the old garage එක තමයි දෙවෙනි එක කරන්නේ ඉතින් garage එක සෙල්ලම් කරන එක දෙවෙනි එක කරනවා ඊට පස්සේ යා එන් හදනකොට නෑ ආච්චි ගැඳාසයෙන් ගින් ඉතින් ඒක අපේ අවසාන කරන ක්‍රියාව වෙන්න තේරුණානේ ඉතින් මෙන්න මේක දැන් ඒක හරිනේ දැන් මෙතන ලකුණු මේ ඊරි පහක් ගැහුවට ලකුණු පහක් test 8 test 8 දී තියෙන්නේ පැරග්‍රාෆ් එකල යන වචන 50 60ක් අතර a helpful person in my life මගේ ජීවිතයට උදව් වූ පුද්ගලයෙක් ගැන අනිත් එක place i like to visit මම යන්න ආස තැනක් ගැන ඉතින් මම මේක ලියද්දි මට දැන් මෙතන මෙහෙම ලියන්න පුළුවන් මට ඕන එක ඒක හරියන්නේ නැහෙනි මම වෙනම කොලේක ලියලා හරි නැත්නම් description හරි දාන්න පුළුවන් නේ මං එහෙම දාලා තියන්න මේක මේකටත් දෙ විදියක් මේකටත් දෙ විදියක් එහෙම එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද කියලා
अरे मेक लकन दी हक दिन सी एल अरे मे मे अर पोस्ट्रोपिया नमन युवती पुट लकन अम्बे अट से ग्राम करण तब लकन तूना टी मे देवनी माँ विन वीडियो क्या हेतु मेक दिग वीडियो दिग वेला दिन विश्वास गिंती मम्मी पार्ट टू की दाँडना अमौंट में थैंक यू कि मैं वीडियो को बल अमौंट में दीन पड़ी मत अक्की मनो मे तेरना के हाईना सब्सक्राइब करा इलेन अमौंट में स्तुति।